ශ්‍රීලංකාවයි ඉන්දියාවයි අතර ක්‍රිකට් ක්‍රීඩාවනු තියෙන ලොකු නෑකමක්. අපේ අසල්වැසි කණ්ඩායම නිසා අපිත් එක්ක වැඩිම තරංකාරීත්වයක් තියෙන්නේ ඉන්දියාව කිව්වොත් හරියටම හරි. මෑත කාලේ නම් අපි ඉන්දියාව ඉස්සරහ දන ගැහුවට අතීතයේදී නම් එහෙමුනේ නෑ. අපි ඉන්දියාව එක්ක තිබුණු එක් දින තරඟවල කණ්ඩායම් දෙකේ වැඩිම ලකුණු ගත්ත ක්‍රීඩකයෝ පෙළ ගැහුවොත් මුල පහෙන් හතරක්ම අපි කියලා අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන්. අවුරුදු 14කට වැඩි ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ගහපු ඩිල්ෂාන් ඉන්දියාවේ එක් දින තරඟවලදී අර්ධශතක 11ක් වගේම ශතක 4කුත් ඩිල්ෂාන්ගේ ලකුණු ගන්නට එකතුයි. ඒ වගේම ඩිල්ෂාන් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ තින් ඉන්දියාවට එරෙහිව ලකුණු 160ක්. ඉන්දුලක එක් දින තරඟ ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන් අතර හතරවෙනි තැන ඉන්නේ මහේල ජයවර්ධන. මහේල ඉන්දියාව එක්ක එක් දින තරඟ 87කට ක්‍රීඩා කරලා ලකුණු 2666ක් රැස් කරගෙන තියෙන්නේ ශතක 4ක් වගේම අර්ධශතක 17කුත් එක්ක. මහේල ඉන්දියාවට එරෙහිව ලබාගෙන තියෙන වැඩිම ලකුණු ගන්න තමයි ලකුණු 128. මහේලගේ ඉන්දියාවට එරෙහි ගහපු අපි කාටත් මතක හිටින ශතකය තමයි 2011 ලෝක කුසලාන අවසන් තරඟේ ගත්ත ශතකය. සංඝකාරත් ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව ලබාගත් වැඩිම ලකුණු අරගෙන තියෙන්නේ ඉන්දියාව එක්ක. ඒ ලකුණු 2700ක්. සංඝ මේ ලකුණු ගන්න අරගෙන තියෙන්නේ ශතක 6ක් වගේම අර්ධ ශතක 18කුත් එක්ක තරඟ 76කදී. සංඝ ඉන්දියාවට එරෙහිව ගත්ත වැඩිම ලකුණු සංඛ්‍යාව තමයි ජයිපුර වලදී ගත්ත ලකුණු 138. ඉන්දියාවට එරෙහිව වැඩිම හානියක් කරපු ප්‍රහාරකයා තමයි අංක 2ට ඉන්නේ. ඒ සනත් ජයසූරිය. සනත් එක් දින ලකුණු 2899ක් ඉන්දියාවට එරෙහිව ලබාගෙන තියෙන්නේ ශතක 7ක් වගේම අර්ධ ශතක 14කුත් එක්ක. කාලයක් තිස්සේ ඉන්දියා පන්දුවන්නන්ගේ අඳුරු සිහිනයක් වෙලා තිබුණු සනත් ඉන්දියාවට එරෙහිව ගත්ත වැඩිම ලකුණු ප්‍රමාණය තමයි සාජාවල්දී ගත්ත ලකුණු 189. ඒ තරඟේ ඉන්දියාවට කවදාවත් අමතක වෙන්නේ නැත්තේ ඒ තරඟේදී ඉන්දියාව ලංකාව හමුවේ ලබාගත් අඩුම ලකුණු ගන්නුණු ලකුණු 54කට දැවි ගිය නිසා. සචින් තෙන්ඩුල්කර් තමයි මේ තරඟ සටහනේ මේ ලකුණු සටහනේ ඉදිරියෙන් ඉන්නේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝ හතරක්ම වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයෝ හතර දෙනා අතරේ හිටියට වැඩිම ලකුණු අරගෙන ඉදිරියෙන් ඉන්නේ ඉන්දියාවේ සුපිරි ප්‍රතිකරු සචින් තෙන්ඩුල්කර්. ලංකාවේ එක තිබුණු තරඟ 80කදී ලකුණු 3113ක් අරගෙන තියෙන්නේ ශතක 8ක් වගේම අර්ධ ශතක 17කුත් එක්ක. සචින් ඕනෑම කණ්ඩායමකට එරෙහිව ගත්ත වැඩිම ලකුණු ප්‍රමාණය විදිහට වාර්තා වෙන්නේ මේ ලකුණු සංඛ්‍යාව. මේ වාර්තා බැලුවම අපිට සතුටු වෙන්න පුළුවන් වුණාට දැන් ඉන්දියාව ලංකාවට පහර දෙන විදිය දකින්න නම් මේ වාර්තාවේ වැඩි කාලයක් ගෞරවය අපේ පැත්තේ තියෙන එකක් නෑ කියලා තමයි අපිට හිතෙන්නේ. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ දැනගන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව තුලින් ඔබට සුබ දවසක්.